එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදාර රත්නායක මහතාගේ කෝට්ටේ පිහිටි කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළා. මට ඕන වෙලා තියෙන්නේ මේ පරපුරට මේ පාර්ශවය. මේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායක කණ්ඩායම මේ ඡන්දයෙන් පස්සේ ආදින මම ඉවෙන්ින් නැහැ කියලා කිව්වම් ඒ පාරාජික කන්දෙන් ඡන්දේ වැඩ කරත් මම එයාට බාර දීලා තියෙනවා. මම බලන්නේ මේ පක්ෂයේ ඇත්ත වශයෙන්ම ආපහු මේ අලුත් තරුණ පරපුරට අලුතෙන් හිත නැහැ. වැඩි කියන්නේ අලුතෙන් හිතන්න කිව්වා. අලුතෙන් හිතන්න බැරි නම් වැඩි වෙන තරුණ නම් මොනවාද? සම්ප්‍රදායික දේශපාලනේ ඉන්නේ මෙතන ඉන්න කැමතිුනේ නැහැ. අලුතෙන් හිතන එක තරුණයෙක්. මේ පරපුරට අපි රට බාර දෙන්න ලෑස්ති වෙලා ඒ ගමන ඇති කරන්න තියෙනවා. ඒක මට ඕනේ තරුණ පරපුරක් තරුණ නායකත්වයක් ඇවිල්ලා ඊට පස්සේ ආරගන්න. ඇත්ත වශයෙන්ම පස්සේ ඉතින් මගේ වයසේ තුන් දෙනයි එක්කෙනෙක් ජවනම් තුන දරන් කරන්නේ මමයි ඒකේ පියදාස. අනිත් අය ඔක්කොම ඒකෙන් පිට ඒ නෑ. ඒක තීන් එකලා එක්සත් වෙලා මේ ගමන යන්න තෝරේ. තරුණ හඬයි රට රකින්න පරපුර තරුණ සංවිධාන කිහිපයක් එක්ක පිහිටුවා ඇති පරපුර සංවිධානයේ ඉරිදැක්වීමේ උත්සවයේද එක්සත් ජාතික පක්ෂ නායකයා එක් වුණා. කොළඹ පැවති එම උත්සවයේදී පරපුර සංවිධානයේ නිල ලාංඡනය සහ වෙබ් අඩවිය ඉරිදැක්වීම සිදු කරනු ලැබුවා. අපි වෙනස් වෙන්න බැරි නම් එක තැන ඉන්නවා නම් අසාර්ථක වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ අනුව හැම වෙලේම පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනයේට ඒ වෙනසට අපි එකතු වෙන්න ඕනේ. දැන් වේදිකාවේ ආවේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි අතනින් ඇතුළුනේ. අන්න එහෙමයි අපි දන්න ජීවිතය. අද බොහෝ දෙනෙක් දේශපාලනයෙන් ඈත් වෙලා තිනවා. පිළිකුල් කරනවා. ඒක ඔබේ වැරද්ද නෙමෙයි අපේ වැරද්ද. ඒක අපි පිළිගන්න ඕනේ. අපි හොඳ හිතින් වැඩ කරත් ඒ බලාපොරොත්තු අපේ ඉෂ්ට වෙලා නැහැ. එහෙනම් යලිත් ආරම්භ කරමු. ඒකට තමන්ට අනාගතයක් තියෙන විදිහට අපි යන්න ඕනේ. මේ අපි ඔක්කොම වටහාගෙන එකට යන්න ඕනේ. ඒ ගමන යන්න ලෑස්තිද? එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකින් සහභාගී වූ තවත් ජනහමු රැසක් දිවයින පුරා පැවැත්ුණා. අපි මේ පක්ෂය ආරක්ෂා කරගෙන ඔක්කොම එකට යන්න කවුරුත් වෙන් වෙන්නේ නැති වෙන්න අපි හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා මිත්‍රවරුනි. අපි කරන්න පුළුවන් හැම කැපවීමක්ම කරා. තමුන්නාසලා දන්නවා මම අවසානයේ පක්ෂයේ මහලේකම්කමත් ගන්න කිව්වා. ඒකත් මන් දන් දුන්නා මේ ඔක්කොම එකතු වෙලා යන්න ඕන නිසා. හැබැයි සමහර අයගේ පෞද්ගලික න්‍යාය පත්‍ර නිසා සමහර අයට එකට එකතු වුණාම සමහරට ජයග්‍රහණය කරන්න බැරි මිනිස්සු හිටපු නිසා සමහර කොටසක් වෙනත් කණ්ඩායමක් එක්ක ගියා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් තමයි අපි මෙතන හිටගත්තේ. දැන් මම ගන්නකෝ උදාහරණයක්. මං තුත්තිරි ගහක වරදක් කළා. මං වරදක් කරේ නම් කරේ සම්පූර්ණේ හුලං ගහපු එක. මේ ජනාධිපතිවරයා දිරන්න මගේ සෑම හයියක්ම දුන්නා. මං තේගොප්පයක්වත් ඒගොල්ලන් බීලා නැහැ. හැබැයි මගේ ඩියුටිය මං කළා. දැන් මට ආරංචි ඊයේ පෙර දැවිලා කවලු මේ වජන කකුලෙන් ඇද්දේ. ඒන හම්බන්තොට තිස්සමහරාමේ ආසනේ පරාදයි වැඩි ඡන්ද 48000ක්. මෙයා දැම්පන ගන්න 20000ක් විතර. කවුද අපි මේ ඇසෙල මාත්‍ය? මං කකුලෙන් ඇද්දද? මම හැම ඡන්ද පොලකටම මම සල්ලි දීලා පොම්ප කරලා මම බැලුවේ කොහොමද දිනා ගන්න. මොකෝ මම බයයි සජිපත්ය ජනාධිපති වුණා. සජිපත්ය ජනාධිපති වුණායි කියලා මොනව කරන්නේ?